අයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. උන්නදත් බ්‍රහස්පතින්දා රෑ නමය වෙලා තියෙන්නේ. අපි ආවා කලාවගෙන කතා කරන්න යුත් අඩ්බිට් අරගෙන. ඉතින් හැමදාම වගේ හැමදාමම කියනවා වගේ ලෝකෙ මොනවා වෙනස් වුණත් වෙනස් නොවන එකම දේ තාරුණ්‍ය සහ කලාව. ඉතින් හදවතේ තාරුණ්‍ය තියෙනකන් හදවතේ කලාව තියෙනකන් ওই දෙකම දෙකට දෙවිදියා පැවත්තගෙන යනවා. මේ තමයි. බ්‍රහස්පතින්ද රාත්‍රී නවය කියලා කියන්නේ අපි හැමදාමත් කලාව ගැන තාරුණ්‍ය ගැන කතා කරන යූ දැට් බීට් බලන්න ඔබ ලෑස්තිලා ඉන්න වෙලාව. ඉතින් අද දවසෙත් හැමදාම වගේම තාරුණ්‍යයට කතා කරන්න අපි ලෑස්ති කලාවත් එක්ක. ඉතින් අද දවසෙත් අපි ලස්සන සිංදු අහන්න, ඒ වගේම ලස්සන බැඩ ගැන කතා කරන්න, මේගොල්ලන්ගේ ජීවිතය ගැන, මේගොල්ලන්ගේ අත්දැකීම් ගැන, එතකොට මේගොල්ලන්ගේ හීන ගැන, බලාපොරොත්තු ගැන අපි කතා කරන්න ලෑස්ති යූ දැට් බීට් එක්ක. අපි හිතරිදු යූ දැට් බීට් එකේ හැමදාම දක්ෂ කලාකරුවන් වගේම ශ්‍රේෂ්ඨයට අලුතින් එකතු වෙන කලාකරුවන්වත් සම්බන්ධ කරගන්නවා සහ අඳුන්ලා දෙනවා ඔබට. ඉතින් මේ හැම දෙයකටම ලෑස්ති. අද දවසෙත් මේ රාත්‍රී කාල වේලාව ගෙදර හැමෝමත් එක්ක එකතු වෙලා ඉතාමත්ම රසවත්ව ගත කරන්න ඔබට පුළුවන්කම ලැබෙනවා කියන එක අපි පොරොන්දු වෙනවා. හරි, අපි අඳුනගමු අද කවුද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ කියලා. ඉතින් අපිත් එක්ක ඉන්න හොය පැත්තේ පරංගන්. දක්ෂ නළුවෙක්, මේ වෙන විට නේද, නර්තන ශිල්පියෙක්, නළුවෙක්, ගායකෙක්. ගායකෙක් නම් සින්දු කියලා පෙන්නන්න නැද්ද? ප්‍රසන්ට කෙනෙක්. ඔව්. ඉතින් කඩවසම් තරුණෙක්. ක්‍රිකට් ගහන. හරි, ඔය ඔක්කොම කරන කෙනෙක් ඉන්නවා. තමයි ෂෙහාන් මලික්. ආයුබෝවන් ෂෙහාන්. ආයුබෝවන් නමයි. ආයුබෝවන් 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 ගෙදර බලනවා හැමෝටම. හරි හරි, අපි දෙන්න වැඩියා කරනවා, අපි දෙන්නත් වැඩ අඩුයි. හරි, ඊට පස්සේ ඉන්න අපිත් එක්ක ලස්සන කටහඬක් නේද? ඒ තමයි හසිනි කන්දේ ගෙදර. හන්සිනි කන්දේ ගෙදර. ආයුබෝවන් හන්සිනි. එතකොට අපිත් එක්ක මගේ ළඟම ඉන්නවා නැගී යන නිලියක් නේ මේ වන විට. ඉතින් ඉෂාරි කුමාර සිංහ. ආයුබෝවන් ඉෂාරි. ඒ වගේම ලස්සන කටහඬක් ඉන්නවා තවත්. අද දවසේ ලස්සන සින්දු ගොඩක් අහන්න පුළුවන් ඔබට. ඒ තමයි විහංග විලක්ෂණ. ආයුබෝවන් විහංග. හරි, මෙන්න මේ හතර දෙනත් එක්ක තමයි අද දවසේ අපි යූතත් බීට් කරගෙන යන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් අර කිව්වා වගේම ලස්සන සින්දු අහන්න කතා කරන්න දේවල් ගොඩක් තියෙනවා. ඉතින් ඒ නිසා රැඳෙන්න අපිත් එක්ක යූතත් බීට් එක්ක. ඔව්. අපි මුලින්ම කට්ටිය පොඩ අඳුරගමු. අපි අඳුරනවා වුණාට මේ මගේ නම ෂෙහාන් මලික්. මම ආවේ කෑගල්ලේ දා. මගේ පාසල කෑගල් ශාන්ත මරියා මහාවිද්‍යාලය. එතකොට මම උපාධිය හදාරුවේ කොළඹ විශ්වවිද්‍යාලය. එතකොට මම කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්. ඒ වගේම නර්තනය කරනවා මම. එතකොට රංගනයත් මම කරනවා. ඔය වගේ ගොඩක් දේවල් කරනවා. ඉතින් ඉතාම සතුටුයි අද මෙතෙන්ට මට ඔයාලත් එක්ක එකතු වෙන්න හම්බුනේ. මම හන්සිනි කන්දේ ගෙදර. මම පාසල් ගියේ කුලියපිටි මධ්‍ය විද්‍යාලයට. මගේ උපාධි හැදෑරුවේ මම සඳර කලා විශ්වවිද්‍යාලයේ. දැනට මම පුත්තලම් පැති ස්කෝල් එක මුන්දරම සිංහල මහාවිද්‍යාලයේ සංගීත ආචාර්යවරිය විදිහට වැඩ කටයුතු කරගෙන යනවා. එතකොට අපි කවුද? ඉෂාරි. මං ඉෂාරි කුමාරසිංහ. මං ආවේ පිළියන්දල ඉඳන්. එතකොට මං දැනට රංගන කටයුතු, නිරූපණ කටයුතු කරනවා. ඊට අමතරව පෞද්ගලික ආයතනික වැඩ කරනවා. වැඩ ටික කරන පාඩුවයි. ඒකත් යාම කියන. අපිට විහක. මගේ නම විහංග හිමමන් ලක්ෂණ. මගේ ගම පොළොන්නරුව. පොළොන්නරුව රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරලා ඊට පස්සේ මොරටු විශ්වවිද්‍යාලයේ IT ෆැකල්ටි එක ඉගෙනගෙන සොෆ්ට්වෙයාර් ඉංජිනේර කෙනෙක් විදිහට වැඩ කරලා දැන් සොෆ්ට්වෙයාර් ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක් විදිහට කොළඹ සොෆ්ට්වෙයාර් කම්පැනි එක වැඩ කරනවා. හොබි එකක් විදිහට ආසදේ විදිහට මියුසික් කරගෙන දෙක පොඩ වෙලස් කරගෙන යනවා. හරි, ඔන්න ඔය විදිහට තමයි හතර දෙනා ගැන ඒගොල්ලෝ හඳුන්ලා දෙන්නේ. හැබැයි අද දවසේ අපි ඔයගොල්ලෝ ඒගොල්ලන්ගේ කොට වැඩි දෙයක් අපි ගන්න බලාපොරොත්තු වෙනවා. ඔහොඳ මේ හතර දෙනාම මම හිතන්නේ දැකලා තියෙනවා ඔයගොල්ලෝ
දැකලා තියෙන දන්න කටහඬවල් දෙන්න පුළුවන් එක එක දේවල් දිහා හිච්ච. අපි බලමු ඒගොල්ලොත් එක්ක කතා කරද්දී ඕනන තේරෙයි මේගොල්ලෝ මොනවද කරලා තියෙන්නේ කියන එක සහ කරන්න බලාපොරොත්තු වෙන දේවල් මොනවද කියලාත් අපි දැනගන්න කැමතියි. අපි මොනවද කතා කරන්නේ කාගෙද අපි? අර පැත්තෙන් බලන්න ඕනේ මේක ඉස්සෙල්ලා පටන් ගන්න. විහංග. විහංගව මං හිතන්නේ විහංගගේ සමහර මූණ දන්නේ නැති වුණාට විහංගගේ කටහඬ සෑහෙන මාකට් වෙලා වෛරල් ගිය කටහඬක් කාලයක් ඇතුලේ. නේද? අපි පොඩ්ඩක් ඒක ගැන කතා කරමු. ගැන කියන්නේ ඊයේ මං හිතන්නේ අය කියන්නේ ඔය ලග්භූමි. හිතේ ගැන. ඉතින් ඕක ඕක ලිව්ව ගැන ඇත්තම මුලින් කියන්න ඕනේ ඕක ඇත්තම හින්දි ගීතයක අස්මේ ආභාෂයක් තියෙනවා ඕකට. ඉතින් ඔය සින්දු සින්දුව මං ඇහුවාට පස්සේ ඒක මේ ඒ කියන්නේ ඒකත් ඒ රට ගැන කියන සින්දුව. ඉතින් ඒක එයාලා මේ ඒ සින්දුව මං කොහම හරි ඇහුවාම මේක බැලුවා වීඩියෝස් බලපුවාම මේක මාර විදියට එයාලගේ රටකට එයාලා ඒක ෆීල් වෙනවා. ඉතින් මේ කියන්නේ වැස්සල කඳුර වෙන තරම් ඒක මට මෙලඩිය හපුවාමත් මට තේරෙනවා මේකට මේ අපේ ලංකාවේ මිනිස්සුන්ටත් රට ගැන දෙයක් මේකෙන් දුන්නොත් මාර විදියට ගොඩාක් ෆීල් වෙයි. එහෙම කියලා මං ඕකට සින්දුව ලියන්න ගත්තා. ලියන්න අරගෙන ඊට පස්සේ මගේ මල්ලිත් එක්ක තමයි ඔය සින්දුව කරේ. මතක් කරන්න ඕන පසින්දු ලක්ෂණ. ඒත් එක්ක ඊට පස්සේ අපි සින්දුව කරා කර්ලිවර්ලා නිදාස් දිනයක තමයි ඒක රිලීස් කරේ 2022 වගේ. ඊට පස්සේ කාලයක් ආවා රටේ පෙරලියක් වුණ කාලෙදී එකපාරටම සෝෂල් මීඩියා වලින් සහ ඩිජිටල් මීඩියා හැමතැනින්ම ඔක සෑහෙන වෛරල් වෙන්න ගත්තා. කියන්නේ මම පාරේ යද්දිත් මට එනවා සින්දුව. ගොඩක් අය දන්නේ නැහැ. ඉතින් මම කියන්නේ මල්ලි කියන්නේ කියන එක දන්නේ නැහැ. ඒකේ විදිහට ලංකාව පුරාම යන්න ගත් සින්දුව. අද අපි සින්දුව අහනව නේද? අනිවාර්යෙන්. හරි. දැන් එතකොට මේ ඉෂාරි කොහොමද එන්නේ රංගනයට නිරූපණයට එන්නේ කොයි කාලෙදිද ඇයි තෝරගන්නේ උදේ? මං රංගනයට නිරූපණයට එන්න කලින් මං මේක ඉගෙන ගන්නවා. කෝස් එකක් කරනවා ඒ ලෙවල් කරනකොට. කෝස් එක කරේ මොඩලින් කරන්න හිතාගෙනම නෙමෙයි. හැබැයි අර ඒක මුකුත් දන්නේ නැති නිසා ආවට කරගෙන යනකොට ආස හිතුණා. ඊට පස්සේ මට අවස්ථාව එනවා ඒ ශ්‍රේෂ්ත්‍රේ වැඩ කරන්න. ඊට අමතරව මට පිටරට ඉගෙන ගන්න අවස්ථාවල් හම්බ වෙනවා ඉන්දියාවල. ඒවත් එක්ක තමයි රංගනයට එන්නේ. ඊට පස්සේ රංගනය කටයුතු කරගෙන යනවා. උල්ම නිර්මාණය මතක ඉස්සලාම එන්නේ මම මේ ස්ටේජ් ප්ලේ කරන්න ගන්න ඉස්සලාම. ස්ටේජ් ප්ලේ වලත් මම ඉගෙන ගන්නවා රොනල්ඩ් කියලා සර් කෙනෙක්ගේ. ඒකෙන් මම ඉන්දියාවල කොල්කටාවල මම වර්ක්ෂොප් වලට යනවා තියේටර් ඩ්‍රාමා වලට. ඒ ගිහින් ආවට පස්සේ මම ස්ටේජ් ඩ්‍රාමා දෙකක් කරනවා කාකොත් එක්ක බෑ කියලා සහ බැද්දෙගම. ඒක අපේ ෂෝස් ගියා. ඊට පස්සේ කොරෝනා ආවා. ඒකෙන් පස්සේ අපේ ස්ටේජ් ප්ලේ ටික පොඩ්ඩක් නැවතුණා. ඊට අමතරව මම අර මහේන්ද්‍ර සර්ගේ ක්ලාස් ගිහිල්ලා ඒ රංගන කටයුතු ඉගෙනගෙන ඉවර වෙනකොට අවස්ථාව හම්බෙනවා රංගනය කරන්න. මම ඉස්සලාම ටෙලි ඩ්‍රාමා වලට තමයි ඉස්සලාම ආවේ. ඊට පස්සේ ෆිල්ම්ස් වලට ෂෝට් ෆිල්ම්ස් ඊට අමතරව ඉන්ටර්නැෂනල් වලට කරන්න. හරි. හන්සිනී කවුද පටන් ගන්නෙ කලා ගමන? පුංචි කාලේ ඉඳන් මම සංගීතයට දක්ෂයි. සමස්ත ලංකා ජයග්‍රහණයක් තියෙනවා පාසල් කාලේ. ඊට පස්සේ මම සංගීතය දිගටම හදාරනවා. විශ්වවිද්‍යාලයේදීත් මම සංගීත විෂය තමයි හදාරන්නේ. ඒ අතරතුර මම වයලින් විශාරද විභාගය, වෝකල් විශාරද දෙකම කරගන්නවා. දැන් අම්මගේ හීනේ තමයි ගුරු වෘතිය, ගුරුවරයෙක් වෙන එක. ඉතින් අම්මගේ හීනයත් මං ඉෂ්ට කරා. දැන් මගේ හීනේ තමයි පුංචි කාලේ ඉඳන්ම ගායිකාවක් වෙන එක. මම ඒ වෙනුවෙන් වැඩ කරගෙන යනවා. අම්මගේ හීනේ. හරි. ඊළඟට මගේ හීනේ. එතකොට අපේ ශෙහාන්. ඔව්. ඔයා කොහොමද එන්නේ මේ ෆීල්ඩ් එකට? ඒ කියන්නේ ඔයා ඉස්සෙල්ලාම පටන් ගන්නේ මම හිතන්නේ ක්‍රිකට් කෙනෙක් විදිහට හැමෝම දැනගන්නේ. ඊට පස්සේ කොහොමද එන්නේ අද හැමෝම දන්න කෙනෙක් විදිහට වෙන්නේ කම? ඔව්. ඒක අතර පොඩ්ඩක් ලොකු කතාවක් වටෙන් ගොඩෙන් යන්න ඕනේ කතාවක්. දැන් මම අපි අහලා වටෙන් ගොඩෙන් කතානේ. අපිට වෙලා තියෙනවා. ක්‍රීඩකයෙක් හැටියට තමයි මම ඉස්සෙල්ලාම ක්‍රිකට් කෙනෙක් හැටියට මම අපේ පාසලේ ක්‍රිකට් සෙල්ලම් කරන අවුරුදු 10ක් පමණ
ඉතින් එතන ක්‍රිකට් සෙල්ලම් කරලා ඊට පස්සේ මගේ ඔළුවේ තිබුණේ එක්කෝ කලාව පැත්තෙන් යනවා එහෙම නැත්නම් ක්‍රීඩා පැත්තෙන් යනවා කියන එක මම හිතනවා ඒ කියන්නේ මම හිතන්නේ දැන් හිතන්නේ මම මේ දේ හොඳට වුණා කියලා මට ලොකු ඉන්ජරියක් එනවා ඒ කාලේ ලොකු ඉන්ජරියක් වෙලා ඊට පස්සේ මට ක්‍රිකට් පැත්තෙන් මගේ ගමන කොහොමත් අඩාල වෙනවා අඩාල වුණාට පස්සේ then I decided why not try art ඊට පස්සේ ආට් එක තෝරගෙන නිරූපණ ශිල්පයේ කැඩියර තමයි මමත් මුලින්ම ශේෂ්ත්‍රයට එන්නේ ඊට පස්සේ මමත් ඊට පස්සේ රංගනයට ඇවිල්ලා රූපවාහිනී තිරයට ඇවිල්ලා එතන චුට්ටක් කල් ඉඳලා then I took a break මට break එකක් අවශ්‍ය වෙලා ඊට පස්සේ මම රැකියාව පැත්තෙන් ඒ දේවල් කරන ගමන් උසස් අධ්‍යාපනය හදාරන ගමන් break එකක් අරගෙන ඉන්නවා ඉතින් එහෙම ඉද්දී මට හිතෙනවා why not create content කියලා ඉතින් ඊට පස්සේ මම content කරන්න පටන් ගන්නවා ඒ වගේම මගේ dancing skills ඒ හරහා මම audience එකට දෙන්න පටන් ගන්නවා YouTube හරහා විශේෂයෙන් and all social media එතකොට ඊට පස්සේ මගේ භාෂා ප්‍රවීණතාවයක් තියෙනවා පොඩි කාලේ ඉඳන් මම films බලලා හැම ඒ පැත්තෙන් මම content කරන්න ගන්නවා ඉතින් ඔය වගේ දේවල් මම audience එකට දිදී ඉද්දී මම මෙතෙන්ට එන්න ප්‍රධාන හේතුව හැටියට මම දකින්නේ firstly I consider myself to be very lucky මම ඇඩෝ කරන පුද්ගලෙක් ඉන්නවා වික්‍රාන්ත් ගුප්තා කියලා ජර්නලිස්ට් කෙනෙක් ඉන්දියාවල එයා ඇත්තටම මගේ රෝල් මොඩල් කෙනෙක් එයාව හම්බෙලා මම එයත් එක්ක එයාගේ ලැන්ග්වේජ් එකෙන් කතා කරනවා මම හින්දියෙන් කතා කරාට පස්සේ සර් ආප් කේසේ හෝ වාට කොහොමද සර් මේ ආප්කා බොහොත් බඩා ෆෑන් නෝ ඒ විදිහට මම චුට්ටක් එයාට මාව ඉන්ට්‍රඩියුස් කරාට පස්සේ එයා ඒකට ගොඩක් ආස වෙනවා ආස වෙලා ඉවර වෙලා එයා මාත් එක්ක පර්සනලි ගොඩක් කතා කරලා එයා මං ගැන කතා කරනවා ඉන්දියාවල ගිහිල්ලා එයාගේ චැනල් එකේ ඉස නම්බර් 1 ජර්නලිස්ට් ඉන් ඉන්දියා ඊට පස්සේ එයා හැම කතා කරාට පස්සේ ඒක එහෙ වෛරල් ගිහිල්ලා ඊට පස්සේ මෙහෙම කෙනෙක් ඉන්නවා කියලා ඉවර වෙලා එයාලා කතා වෙලා ඊට පස්සේ ඒක ලංකාවේ චුට්ටක් කට්ටිය කතා වෙලා ඊට පස්සේ ඔන්න ඔය විදිහට තමයි මේක ඇත්තටම මගේ අර අර නැවත පැමිණීම වගේ ඉතින් ඔන්න ඔය වගේ බෑග්ග්‍රවුන්ඩ් එකක් තමයි මගේ තියෙන්නේ මුලින්ම දැන් වැඩිපුරම කැමති රංගනයටද නිරූපණයටද ක්‍රිකට් වලටද ඩාන්සින් වලටද මොනවාටද කලාවට ඔක්කොටම කැමති කලාවට ඔය ඔක්කොම කලාවක් ක්‍රිකට් ඊස් ඇන් ආර්ට් හැමදේම ආර්ට් එකක් මම කියන්නේ පොදුවේ මාව දකින්න කලාකාරයෙක් හැටියට ඔය එහෙම කිව්වද මේ මට මතකයි මේ රෙහාන පොඩ්ඩක් දන්නවා පර කතාවක් තියෙනවා මේ ශ්‍රියාන් සෑහෙන සල්මන් ඛාන් ෆෑන් පොඩි කතාවක් තියෙනවා ඇත්තම කිව්වොත් මේ මම ටිකට් එකට ගියපු මුල්ම දවසේ 1994 තමයි සාජන් කියන ෆිල්ම් එක රිලීස් වුනේ හැබැයි 1998 වල ඔය ෆිල්ම් එක රන් වෙනවා කෑගල්ලේ මට තාම මතකයි මම පොඩි කාලේ අම්මයි තාත්තයි එක්ක ඕක බලන්න ගියා බලන්න ගියාට පස්සේ මට තාම මතකයි ඒ කියන්නේ මම පා වෙලා හිටියේ කාලේ පොඩිනේ අපි මම ගොඩක් පොඩි කාලේ හැබැයි ඔය ෆිල්ම් එක යනකොට මට එක ෂොට් එකක් මගේ ඔළුව හිර වුණා. ඒ තමයි අන්තිමේදී කාගේ හරි මිනිස්සෙක්ගේ ඇහැකින් කඳුලක් වැටෙන ෂොට් එකක් මට මතකයි. ඒ ෂොට් එක සල්මාන් ඛාන් අන්තිමේදී සංජය දත්ත මధుරිය බාර දීලා ඒ යන ෂොට් එක. ඊට පස්සේ ඕක මගේ ඔළුව හිර වෙනවා. අදටත් මගේ ඔළුව හිර වෙලා තියෙනවා ඕකයි. I appreciate all actors. I love all actors but Salman Khan has a special place in my heart. ඒ නිසා ඒක තමයි තාම මගේ ඔළුවේ තියෙන්නේ. පොඩි වැදින සල්මන් ඛාන්ගේ දවසක් දෙන්න බෑ අනේ challenge if you be i valid නෑ මම බලනවා මම ඔක්කොම බලනවා මම ආයෙ films එකපාරක් බලලා මට මදි ආයෙ වාට පුළුවන් කියලා මම දන්නවනේ පොඩි සල්මන් ඛාන්ගේ dialog ගියාද yes පස්පර ගේසන් කරනා કે මුජ પર કોઈ એહસાન ના કરના જિંદગી મે તીન જૈસે કભી ભી અંડરએસ્ટિમેટ મત કરના આઈ મે એન્ડ માય સેલ્ફ මං කිව්වනේ කිව්වා කිව්වා හරි දැන් තවනිදියක් ඉන්නවනේ ඕනේ ඔයාට එහෙම තියනවද හිතේ හිරවිච්ච චරිත එහෙම නැත්නම් සීන්ස් මා චූටි කාලේ ඉඳන් ෆිල්ම්ස් බලනවා දැන් අර රෝල් මොඩල් එකක් විදියට මං ප්‍රියංකා චොප්‍රා තමයි ෆලෝ කරන් ඉන්නේ බත් මාත් චූටි කාලේ ඉඳන් ආස ශාරුඛ් ඛාන්ගේ ෆිල්ම්ස් බලන්න. ඉතින් ඒවා බලලා තමයි ඉතින් අර ආස ඒ කියන්නේ මං චූටි කාලේ හිතුවේ නා මට නිලියක් වෙන්න ඕන කියලා. මේක අහම්බෙන් ඇක්සිඩන්ට් එකකින් වුණ දෙයක් තමයි. එහෙම නැතුව නැත්තම් මගේ රෝල් මොඩල් එක ප්‍රියංක චොප්‍රා. ඊට අමතරව ඉතින් ඉන්න ගොඩක් ලොකු ලොකු ලිස්ට් එකක් ඉන්නවා ඉතින් මේ කාලේ.
අම්මාට ගොඩක් අය ඉන්නවා දන්න. ආ ඒක නේ මං අහන්නේ. එහෙම මේ ගොඩක් අය ඉන්නවා ඒක හරි. මට ඉතින් අද ඉන්න රෝල් මොඩල් හිට වෙනස් වෙන්න පුළුවන්. ඔයා මගේ වෙන රෝල් මොකක් හරි කියලා. අද ඉන්න මොඩල් හිට වෙනස් වෙනවා. අපි මේ සින්දු අහකට යන්න. සින්දු ගැන කතා කරන්න තියෙන අපි අර දැන් මාතෘභූමි සින්දු ගැන කතා කරපු හින්දා ඒ කහන ගමන් බ්‍රේක් එකට ගිහිල්ලා ආයෙත් එමු යූත් ආඩ්බීට් එක. අවසන් හුස්මේ දුක නොතනියේ හංගලුවේ කඳුළු මගේ තෙසේ කවදා හෝ මගේ නාමේ ගුවනේ දේ භූමි මගේ මා පුතුන් නුඹේ නයනේ ඔබට අවසන් මොහොතේ මේ ජීවිතයේ තුටු හීනය මා දිනුවා යන්නම් සරදේ සරදේ I'm not gonna lie.
යුතත්වීට එක්ක ඔබ නැවතත් එකතු වෙන්නේ බ්‍රේකින් පස්සේ අපි ඉතින් විහඟගේ ලස්සන සින්දුවක් ඇහුවා. විහඟ අපිට ඒ සින්දුව ගැන චුට විස්තරද අපි කතා කරා ඉස්සලා. කවුද මියුසික් කරේ, කවුද ලිරික්ස්, ඒ විස්තර ටික. මියුසික් කියන්නේ අතරම ඕක මේ හින්දි මෙලඩි. ඔව් හින්දි මෙලඩි. ඒක එතකොට මියුසික් කළේ මගේ යුනිවර්සිටි එකේ යාළුවෙක් සුරංග ඉනියගේ කියලා. එතකොට ලිරික්ස් කරේ අර මම කිව්ව විදිහට මම තමයි ලිරික්ස් ලිව්වේ. එතකොට සිං කරන්නේ මායි මගේ මල්ලි මතක් කරන්නේ. සා ලිරික්ස් හරි ලස්සනයි. ඔය තව සින්දු ලියන්නද? මොළොගු පොතක් තියනවා. ලියලා තියෙනවද? ඒකයි කරන්නේ. මම පුළුවන් විදිහට කරගෙන යනවා. ජොබ් එකක් කරන්න බැරි ද? ඔයා කිව්වට එහෙම කරන්න බැරි සින්දු. ඔයා කියන මේ ප්ලෑන් එකක් තියෙනවා ඉතින් ඉස්සරහට. මියුසික් දැන් ඉගෙන ගන්නවද නැත්නම් ඉගෙනගත් ඉස්කෝලේ කාලේ ටික විතරද? නැහැ. මම විශාරද පාර්ට් 2 කම්ප්ලීට් කරලා තියෙන්නේ. විශාරද විභාගය දැන් කම්ප්ලීට් කරලා තියෙන්නේ. ඒ කම්ප්ලීට් කරේ 2021 වගේ. ඊට පස්සේ දැන් ඉතින් පොඩ්ඩක් ඔපෙරා පැත්තේ වෝකල් ට්‍රේනින් ටිකක් දැන් මම ඒක අවුරුද්දක් වගේ ඇති දැන් පටන් අරගෙන. දැන් ගුරුවරයෙක් යටතේ වෝකල් ට්‍රේනින් වුණ කර යනවා. ඔපෙරා ස්ටයිල් එක මගේ පැත්ත වැඩි ටච් කරලා නැති නිසා. ඊට පස්සේ අර කිව් විදිහට අර සින්දු ටික කොහොම හරි එළියට දාන්න ප්ලෑන් කරගෙන තමයි ඉන්නේ. ගොඩක් තියෙන්නේ මොන වගේ ගීතද? ඒ කියන්නේ දේශාභිමානී ගීත තව තියෙනවද නැත්නම් ආදර ගීතද ගොඩක් තියෙන්නේ? ආදර ගීත කියන්නේ මම අර ඇත්තටම කියන්නේ අර කොමන් දේවල් වලින් මේ ඉස්සරහට යන ගොඩක් කැමති නෑ. වඩා වෙනස් කියන්නේ මම ලිරික්ස් වල හැම වචනයක් ගානම මොකක් හරි ලොකු මීන් එකක් ඔළුවේ තියාගෙන තමයි මම එළියන්නේ. ඉතින් ඒ හැම එකම මට දැන් මම එක්සැම්පල් එකක් මට ඇහිලා තියෙනවා නම් මොකක් හරි ගීතයක් මේ ගීතේ මෙන්න මේ වගේ ස්ටෝරි එකක් තියෙනවා කියනොත් ඒකට ඒ කියන්නේ මට ඇහිලා නැති මොකක් හරි වෙන හත්පසින් වෙනත් ස්ටෝරි එකකට වෙන මොකක් හරි වැඩි සමාජ කතා කරන්නේ නැති ටොපික් එකක් ගැන ලියන්න තමයි ගොඩක් ට්‍රයි කරන්නේ. එහෙම ලියපුවා තමයි ගොඩක් තියෙන්නේ. ඉස්සරහට කරන්න හිතන් ඉඳන් ආදර ගීතයකට තමයි හිතන් ඉන්නේ. ඒ හිනා වෙන්නේ ඉතින්. ආදර කියන්නේ අනනික බැලන්. එහෙම එකක් කරේ නෑ තාම ඇත්තට. ගොඩක් අය කියන්නේ මේක ලව් සින්දුවක් කියන්නේ. මම තාම මං කරේ නෑ. මේක තමයි ප්ලෑන් එක. හරි. හන්සිනි. කියන්නකෝ ඔයාගේ මොනවද? ඔයාගේම කියලා ගීත තියෙනවද ඉස්සරහට හදන්නේ? ආයි කල්පනා වරදකාරී කියලා ගීත දෙකක් තියෙනවා මට. ගීත දෙකේ නම් දෙක කියන්න. ආල කල්පනා අනික වරදකාරී. අද අපි අහනවද? ඔව්. ගීත දෙකම අහනවා දෙකක් අහනවා. දෙකම අහනවා. හරි. ආල කල්පනා ගීතේ මියුසික් කරේ ප්‍රියාන් කරිවැසන අයියා. ලිරික්ස් කරේ ශිහාන් ගල්හිටියා අයියා. චුට්ටක් අයියෙන් කතා කරමු. ඒක මියුසික් වීඩියෝකුත් තියෙනවා. ඒක කරේ සන්දේශ් බණ්ඩාර අයියා. වරදකාරී ගීතේ මියුසික් කරේ බුද්ධි සමීර අයියා. ලිරික්ස් කරේ මේ වසන්ත වඩුගේ අයියා. තව මගේ අලුත් ගීතයක් තියෙනවා එකක් එන්න ළඟදීම අහන්න පුළුවන් ඒ ගීතය. ඉස්කෝලේ ළමයි ඉතින් කොහොමද ප්‍රතිචාර දැන්? ඒගොල්ලො ගොඩක් මට ආදරේ. ඉතින් මගේ ඔළුව අත ගානවා, සාරියෙන් බිනවා. ඒ කියන්නේ යාළ මට හරි ආදරේ. ඒ කියන්නේ අර මගේ වයසත් ගොඩක් අර ගොඩක් වයස ටීචර් කෙනෙක් නෙවෙයිනි මම. එතකොට හැම වෙලෙම ඇවිල්ලා මගේ ළඟට වෙලා ඉන්න තමයි ඒගොල්ලෝ මේ බලන්නේ. අනේ ටීචර් සින්දුවක් කියන්න සින්දුවක් කියන්න. ඒ අද ප්‍රෝග්‍රෑම් එක බලාගෙන ඇති නේද? ඔව් බලාගෙන ඇති. දැන් ඔයා කීවස්ස වගේ ළමයි කර ගොඩක් අර මම හයි ඉඳන් 13 වෙනකම්ම මියුසික් ගන්නවා. ඇත්ත නැද්දනේ අමතක නොවේ අද්දකීම දැන් ලොකු ළමයි වැඩ කරද්දී 13 කියන්නේ. ඔයාටත් එක්ක ගොඩක් ලොකු වයස් වර්තරයක් නැහැ. මම මුලින්ම ඉස්කෝලේ යනකොට මට දුවේ පුතේ කියන්න බැහැ. ඇත්තනම කාටවත් දුවේ පුතේ කියලා නැහැනේ. මම ප්‍රැක්ටිස් කරා කාලයක් දුවේ පුතේ කියන්න කියලා අන්තිමට මල්ලි නංගි කියවනා එක පාට අර කියවෙනවා. ඉතින් ඒ වගේ දේවල් තමයි අමතක වෙන්නේ. අන්සිනි පාරේ යන හැමෝටම දුවේ සුබදාසම කාලයක් ප්‍රැක්ටිස් කරා මේ දුවේ පුතේ කියන්න ඒත් අර එක පාට කියවෙනවා මල්ලි නංගි කියලා. අල්බෝවන් පුතේ හම කතා කරලා එයා මල පැනගෙනදී කිව්වනේ මල්ලි මල්ලි නේ එහෙම කියන ප්‍රශ්නනේ තියෙන ටීචර්ස් නම් අපේ කාලේ ටීචර්ස්ට ඔය ප්‍රශ්න තියෙන්නේ නැති නේ
අපේ කාලේ අපේ නේ ටීචර්ස් අර ප්‍රශ්න. ඒ ඔයාගේ නේ මගේ මගේ. කොම්බුන් නොවේ. කියෝ දොරයි. හරි ෂෙහන් කියන්නේ කොහෙන් ආ? ෂෙහන් මලික් කියන නම. ඔයාගේ ඇත්ත නමද? නැත්නම් ඔයා එක ඔයාගේ බ්‍රෑන්ඩ් නේම් එකක් විදියට හදාගත්තද? මගේ ඇත්ත නම. සම්පූර්ණ නම කියන්න. මගේ නම ෂෙහන් මලික් නවංජන. නවංජන. ඔව්. ෂෙහන් මලික් නවංජන. නවංජන. හොඳ යුනික් නම. ඔව්. නැසල නමනේ. ඒක තමයි මගෙන් ගොඩක් අහලා තියෙන ඕක මේ දාගත්ත බ්‍රෑන්ඩ් නේම් එක ස්ටේජ් නේම් එකක්ද කියන්නේ. නෑ යාර මලික් කියන එක දැන් ඔයා දෙමළ කතා කරනවා, හින්දි කතා කරනවා. දැන් මලික් කියන එක ලංකාවේ නමක් නෙවෙයි වගේ නිකන් හින්දි නමක් වගේ එහෙම එකක්. ඒකේ නම්මට තාත්තට තේරිලා ඔයා නේද එහෙම. ඒකනේ. ඒ කියන්නේ හොඳ ඒ නම හොඳයි නැත්නම්. නැත්නම් අම්මයි තාත්තයි හොඳ හින්දි ෆිල්ම්ස් බලන එහෙම. ඔය 98 මෙයාවතර සාජිත් බලන ගියා. මේ කමන්නේ අඩයි පුතා කමක් නැහැ මේ මේ පුතා අඩයිනේ එක්කගෙන යන්නේ. තාම පොඩි නෑ නෑ කමන්නේ. කමන්නේ එයාවල එයාවල. එයාවල නැත්නම් කොහොමද අපි දෙන්නා හරි බලන්න ඕනේ කියලා. ඩුවර කමන්නේ ෆිල්ම් මේ බලන්න පුළන්නේ අපිට. ඒ ෂෙහන් නබේ ඔයා ගොඩාක් මම දැන් ඔයත් කතා කරද්දි දන්න ඔයා ගොඩාක් ඉන්දියාව ෆිල්ම්ස් ගැන ඉන්දියාවේ දේවල් ගොඩාක් ස්ටඩි කරන කෙනෙක්. ඔයා මේ මේ දැන් ලංකාවේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක ඉන්දියා ඉන්ඩස්ට්‍රි එක ගත්තාම නියම් මේක නියම් අල්ලහ දිනවා කියලා හැඟීමක් තියෙනවා. සමහරවිට ඇයි ප්‍රොඩක්ට්ස් අරනාගේ වෛරල් වෙන්නේ නැත්තේ? සමහරවිට ඇයි අපේ කාස්ටිං පැත්තේ ඒ වගේ නැත්තේ කියලා. ඔයාලට මොකද හිතෙන්නේ කියලා? එහෙමයි. ඔක ඇත්තටම ගොඩාක් වෙලා අපි කතා කරන්න ඕනේ ටොපික් එක. කතා කරමු. අපි ජෙනුවින්ලි සාම මේ ඔක්කොමලට මේකට එකතු වෙන්න පුළුවන්. ඔව්. ජෙනුවින්ලි මට හිතන විදිහට ඉතින් මම පොයින්ට්ස් ටිකක් කියන්නම්. පළවෙනි දේ තමයි ඉන්දියා ඉස් අ වෙරි බිග් කන්ට්‍රි. දැන් චෙන්නයි ගත්තොත් අපිට වඩා තමිල්නාඩු. දැන් ඉන්දියාවල ඉන්ඩස්ට්‍රීස් ව කීයක්ද? ලැන්ග්වේජස් 16ක් කතා කරනවා. බොලිවුඩ්, කොලිවුඩ්, මොලිවුඩ්, සැන්ඩල්වුඩ්, ටොලිවුඩ්. සැන්ඩල්වුඩ් කියන්නේ කන්නඩ ඉන්ඩස්ට්‍රි එක. එහෙම හොම භාෂාවලින් යන නම් වලින් ඉතින් ඉන්ඩස්ට්‍රීස් තියෙනවා. ඒ වගේම ඒ හැම ඒ කියන්නේ ප්‍රාන්තෙන් ප්‍රාන්තෙට. ඉතින් ඔය හැම ප්‍රාන්තෙම ලංකාව වගේ දහගුණයක් විතර ලොකුයි. එතකොට ගෙස් ది පොපියුලේෂන්. එතකොට ඒ පොපියුලේෂන් එකෙන් භාගයකටත් වඩා එයාලගේ රිලිජන් එක කරගෙන ඉන්නේ ක්‍රිකට් ඇන්ඩ් මූවිස්. එතකොට ඔය හැම ඉන්ඩස්ට්‍රි එකකටම එයාලා දෙවියෝ වගේ අදහන ආටිස්ට්ලා ඉන්නවා. ඉතින් පළවෙනි දේ තමයි මේ ලංකාවේ එහෙම බජට් එකක් දාලා ලොකු බජට් එකක් දාලා මූවි එකක් කරොත් ඒකේ ඒ පිරිවැය කොහොම හරි කවර් කරගන්න ඉස් ඇන් ඔඩියන්ස් ඉන් ශ්‍රී ලංකා. තියටර් එකට ගිහින් ෆිල්ම්ස් බලන පිරිස ගොඩක් අඩුයි මම දකින විදිහට ලංකාවේ. තියටර් එකට යනවා ෆිල්ම් බලන්න යන්නේ අඩුයි. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. අනේ ටිකට් එක අරගෙන යනවා. එහෙම ප්‍රශ්න තියෙනවා ලංකාවේ. ඉතින් ඒ වගේම තමයි අනිත් පැත්තෙන් මම හිතන විදිහට මේ තියෙන ඉන්ඩස්ට්‍රි එක රඳවාගෙන යන්න පුළුවන්, පවත්වාගෙන යන්න පුළුවන් ඒ ඉන්න ඩයරෙක්ටර්ස්ලා ප්‍රොඩියුසර්ස්ලා හොඳට කල්පනා කරලා. දැන් මෙහෙමයි පොඩි ප්‍රොඩක්ට් එකක් වුණත් ෆොර් ඇන් එක්සැම්පල් මලයාලම් කියන ඉන්ඩස්ට්‍රි එක ගොඩක් පොඩි ඉන්දියාවල අනිත් ඉන්ඩස්ට්‍රි එක බලද්දි හැබැයි they have the best scripts, they have the best writers, හොඳම රයිටර්ස්ලා ඉන්නේ. ඉතින් ඒ ස්කිල්ස් හොයාගෙන ඉගෙන ඔයාලා දැකලා තියෙනවනේ ගෙයක් ඇතුලේ මූවි එකක් ෂූට් කරනවනේ, ගෙයක් ඇතුලේ හයි ක්වලිටි මූවී ෂූට් කරනවා. ඉතින් අපිටත් ඒ වගේ කරන්න පුළුවන්. හැබැයි අර කල්පනා කරලා ඒ වගේ ස්ට්‍රැටජිකලි හිතන ක්‍රියේටිව් මයින්ඩ්ස් වලට ඔපචුනිටි එක හම්බෙද්දී ඉන්ඩස්ට්‍රි එකේ අපේ ඉන්ඩස්ට්‍රි එක අනිවාර්යෙන් ග්‍රෝ වෙයි. ඒ කියන්නේ ටැලන්ට් එකේ ප්‍රශ්නයක් නෙවෙයිද තියෙන්නේ? මම ටැලන්ට් එකේ ප්‍රශ්නයක් කියලා හිතන්නේ නැහැ. මොකද ටැලන්ට් එක කියන දේ අපිට මාස්ටර් කරන්න, ඒ කියන්නේ ඒක අපිට ග්‍රෝ කරගන්න පුළුවන්. ෆොර් ඇන් ඇක්ටර් හරිද? එයාට ඇක්ටිං කියන දේ මාස්ටර් කරන්න පුළුවන්. ක්‍රියේටිව් තින්කර්ස් ලංකාවේ නැතුව නෙමෙයිනේ. ටැලන්ට් එකේ ප්‍රශ්නයක් මම හිතන්නේ තියෙනවා කියලා. මම හිතන්නේ we are not thinking out of the box and if we are thinking we are not thinking right. අපි හිතනවා නම් අපි හරියට හිතන්නේ. එතන පොඩි ඉෂුව එකක් ඇති කියලා මම හිතනවා. හැබැයි මේ දේවල් කියන්න මම I am not an expert. මම මේ මට හිතන විදිය personal point of view only. හරි. දැන් එතකොට මේ දැන් ලංකාවේ ගොඩක් වෙලාවට දැන් කියපු population එකේ ප්‍රශ්න තියෙනවා. ඒක හරි. හැබැයි මට හිතෙනවා මන්දනේ මට හිතෙනවා ලංකාවේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකක් විදිහට දැන් ඉන්දියාවේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රිකින් තමයි මම හිතන්නේ ඉන්දියාවට ලොකුම ආදායමක් ගේන්නේ. හැබැයි ලංකාවේ හැමදාම අපි අහලා තියන්නේ
එක්ක ගවර්න්මන්ට් එකට බයිනවා, එක්ක මිනිසුන්ට බයිනවා, එක්ක ෆිල්ම් හෝල් නැහැ කියලා කියනවා, එක්ක ලොකේෂන් නැහැ කියලා කියනවා, එක්ක පිටරට ගිහිල්ලා මේවා කරන්න සල්ලි නැහැ කියලා. හැබැයි අපි දකින ඉන්දියාවෙන් ඕන තරම් ෆිල්ම්ස් දැන් ලංකාවට, මලයාලම් ෆිල්ම් ඕන තරම් ලංකාවේ ෂූට් කරලා තියෙනවා, හොලිවුඩ් ෆිල්ම්ස් වල කොටස් ලංකාවේ ෂූට් කරලා තියෙනවා. ඒ වගේ මේ ආවට පස්සේ ලංකාවේ ක්‍රූ එකක් ගන්නවා ඒගොල්ලෝ. ෆිල්ම් වල වැඩ කරන්න ගන්නවා, ෆිල්ම් වල සමහර මේකප් ආටිස්ලා ඔක්කොම ගන්නවා ලංකාවේ. That means there is no issue with talent. දැන් එතකොට ලංකාවේ දැන් අපි ගත්තොත් අද වෙනකොට තියටර් එකකට ගිහිල්ලා මූවී එකක් පෙන්වන්නම අවශ්‍ය නැහැ සිනමාවක් ජාත්‍යන්තරයට යන්න. අපිට සෝෂල් මීඩියා හරහා, එහෙම නැත්නම් අන්තර්ජාලය හරහා, එහෙම නැත්නම් මොකක් හරි ක්‍රමයකින් අපිට පුළුවන්කම තියෙන ලෝකේ ඕනම කෙනෙක්ට ලංකාවේ හැදෙන ෆිල්ම් එක, ලංකාවේ හැදෙන ෂෝට් ෆිල්ම් එක පෙන්වන්න. ඉතින් එතකොට පොපියුලේෂන් එකේ ප්‍රශ්නයක් මං හිතන්නේ අපිට ලංකාවේ නැහැ දැන්. මොකද ඉස්සර වගේ අර කොටු වෙලා ලංකාවේ ෆිල්ම් එක බලන්නේ ලංකාවේ ඔඩියන්ස් එක විතරයි කියන තැන මං හිතන්නේ නැහැ කියලා. මොකද අපිට ගොඩක් ෆිල්ම්ස් වල ලැන්ග්වේජ් එක නම් ප්‍රශ්නේ, සිංහල කතා කරන අය අඩුයි නම් ලෝකෙ අපිට පුළුවන්කම තියෙනවා එක්ක සබ්ටයිටල්ස්. ලෝකෙ ඕන තරම් භාෂා තියෙනවා, වැඩි කට්ටිය කතා කරන සමහර වචන නැති ෆිල්ම්ස් තියෙනවා. සමහර ෆිල්ම්ස් තියෙනවා ලෝක ප්‍රසිද්ධ වචන දෙක තුනයි ඒ ෆිල්ම්ස් වල කතා කරන්නේ. ඉතින් මට හිතෙනවා අපි තවමත් හිතනවා නිකන් අර මේ හැම වෙලේම ඉන්දියාවේ ඒවා තමයි අපි ඊට පහලින් තමයි ඉන්නේ. ඒතර හොලිවුඩ් ලෙවල් එකේ එකක් කරන්න බෑ, ඊට අඩුවෙන් තමයි අපි කරන්න ඕනේ. අපි සමහරවිට හොඳ ෆිල්ම් එකක් කරත් අපේ මිනිසුන් බයිනවා, අපෝ ඉන්දිය කොපියක් සිංදු ආපෝ මේ හින්දි එකක් වගේම කරන්න ගිහිල්ලා අවුල් කරගෙන එහෙම කියලා බයිනවනේ. ඉතින් එතකොට අර ලංකාවේ කියලා හැඩයක් ඇයි නැත්තේ ෆිල්ම්ස් වල? දැන් අපි ගත්තොත් ගොඩක් කමර්ෂල් ෆිල්ම් එකක් ගත්තොත් කෙලින්ම හින්දි ෆිල්ම් එකක තියෙන කොටස් තමයි අපි ගන්නෙ. සමහරවිට ඒ ෂර්ට්ස්, ඒ කලර්ස්, ඒ ඇඳුම්, සමහරවිට සාරි. එතකොට අර ඇයි එහෙම වෙලා තියෙන්නේ? ඇයි ලංකාවේ හැඩයක් ගන්න බැරි ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකට එහෙම ලෝකෙට යන්න පුළුවන් විදිහට? ඔව්, මූවී එකක් සාමාන්‍යයෙන් නිර්මාණය කරන්නේ ගොඩාක් වෙලාවට ඒකේ අවුට්කම් එක, ඒ කියන්නේ ඒකෙන් එන බොක්ස් ඔෆිස් එක ගැන හිතලන්නේ ගොඩාක් වෙලාවට ඒක ගැන හිතනවානේ. ඉතින් ඒ නිසා මම හිතනවා සමහරලාවට එයාලට තියෙන බජට් කන්ස්ට්‍රේන්ට්ස් ඇතුලේ තමයි එයාලා වැඩ කරන්නේ. එතකොට සමහර වෙලාවල් එන්න පුළුවන් එයාලට සීමා වෙන්න වෙන. හැබැයි ඔය කියන පොයින්ට් එක හරියටම හරි අපිට ස්ට්‍රීමින්ග් ජයන්ට්ස්ලා ඉන්නවා, ඕවා හරහා යන්න පුළුවන් ඉන්ටර්නැෂනල් ඕඩියන්ස් එක ටච් කරන්න. ඉතින් එහෙම ගියපු අයට උදාහරණක් තියෙනවා. දැන් සිනමාව කියන දේ අතහැරියොත් සෝංග් එකක් ගිහිල්ලා ඉවරලා ඉන්දියාවේ වෛරල් ගිහිල්ලා ඉවර වෙලා යොහානිගේ සෝං එක නෙක්ස් ලෙවල් එකට ගියා. ඉතින් ඒ වගේ යෑමේ ඉඩකඩ නැතුවාම නෙමෙයි, හරිද? එහෙම යන්න පුළුවන්. හැබැයි ඕක ඉතින් ලක් එකත් උදෙන්න බලපානවා කොහොමද යන්නේ කියන එක. දැන් උදාහරණයක් ඇටියට හරි මෙක්සිකන් ෆිල්ම් එකක් දැන් මං ඇහුවොත් එහෙම එකපාරට අපි බලලා තියෙන එකක් කියලා ඉවරලා අපිට එකපාරට ඔලුවට එන්නේ නැහැනේ. හැබැයි අපිට ඉස්සරහට ආවොත් දැන් උදාහරණයක් ඇටියට ඒ ගංනම් ස්ටයිල් සෝං එක වෙන්නේ නැති සමහර විට අපි අහපු පළවෙනි කොරියන් සෝං එක නේ. ඉතින් ඒක ඒ කාලේ වෛරල් ගියානේ. ඒ කාලේ වෛරල් ගිහිල්ලා ඊට පස්සේ කොලවරිඩි, මං හිතන්නේ ගොඩක් අය ඒක දෙමළ සින්දුවක් කියලා දැනගෙන හිටියෙත් නෑ කොලවරිඩි කියන්නේ මොකක්ද කියලා. බුටබොමා කියන්නේ තෙලිඟු සින්දුවක් කියලා කීයෙන් කී දෙනා දැනගෙන හිටියේ කි දන්නේ නෑ ගොඩක් අය. ඉතින් හැබැයි එයාලා අර බැරියර් එක කඩාගෙන ඔය ඔන්ලයින් ප්ලැට්ෆෝම් සරහා එළියට ඇවිල්ලා තියෙනවා. ලංකාවේ සින්දුවක් ගිහිල්ලා තියෙනවා. හැබැයි අපිට දැන් ඩිරෙක්ටර්ස්ලාට, ප්‍රොඩියුසර්ස්ලාට, මේ ටෙක්නීෂියන්ස්ලාට ඔය හැමෝටම තියෙන හොඳ ඔපර්චුනිටි එකක් මේක. ඔයා කියපු 100% agree with what you said. ඔතනින් දැන් එළියට යන්න පුළුවන් කියලා ඉවර වෙලා තේරුම් ගන්න ඕනේ. සහ ඇත්තටම දැන් මම ගැන කතා කරොත් මගේ මේ රිසර්ජන්ස් එක ආවෙත් ඔය ඔන්ලයින් මේ ගිහිල්ලානේ. මගේ YouTube එක, එයාලගේ channel එක ගිහිල්ලා ඒ විදිහට නේ ඔක ආවේ. ඉතින් opportunity එක නැතුව නෙමෙයි. අපි ඉවසීමෙන් බලාගනිමු සහ යන කෙනායයි. ඒක හොයාගෙන යන්න ඕනේ. සල් මතක් කරගන්න ඕනේ දැන් යොහානි වගේම අපේ රවි රයිස්ට් මෑතකදී රෝමියෝ ෆිල්ම් එකේ නේ විජය ඇන්ටොන් ලැටිනේගේ ෆිල්ම් එක. ඔව්. ඉතින් අපි chance තියනවා. දැන් music ගැන කතා කරද්දී විවාහ ගණිතාංශයෙන් ඉගෙනගෙන ඊට පස්සේ උසස් අධ්‍යාපනය ලැබලා සොෆ්ට්වෙයාර් ඉංජිනේර කෙනෙක් කියලා කියන්නේ ඉතාමත්ම කාර්ය බහුල රැකියාවක්. සම්පූර්ණ වෙනස්. ඒ කියන්නේ මම මගේ මල්ලි ඒ සොෆ්ට්වෙයාර් ඉංජිනේර කෙනෙක් ඉඳලා දන්නවා. ඒ කියන්නේ
මන් දන්නේ මට නම් පිස්සුද නම වෙලාවට වැඩකරන දැක්ක මම හිතනවා මම පිස්සුද මොනවද රසාව කියලා කියන තනිකර ස්ක්‍රීන් එකක් දිහා බලාගෙන කෝඩ්ස් එක ඒ වගේ රැකියාවක් එක්ක කොහොමද සංගීතය කියන දේ බැලන්ස් කරන්නේ බැලන්ස් කරන්න කියන්නේ ඒකට මම පුරුදු වුණා මං හිතන්නේ මගේ ඒ ලෙවල් කාලේ ඉඳලා මගේ අර කියන විදිහට ගොඩාක් ඔලුව ස්ට්‍රෙස් වුණාමත් මම මියුසික් පැත්තර තමයි උදාරට කිව්ව වගේ ලිරික්ස් ලියන්න ඒ වගේ දේවල් මට පොඩි ටයිම් එකක් හම්බුණාම මම පස් කාලා ස්විච් වෙන්නේ අර මූවිස් උත් බලනවා ගොඩක් මූවිස් බලනවා මියුසික් කරන වෙදක තමයි මම වැඩි හරියම්ම කරන්නේ මගේ මේ මට chance එකක් හම්බුණා ගම ඉතින් එක දිගටම මම කැම්පස් කාර්ත් කන්ටිනියු කරා ඒ කියන්නේ මෙහෙම මම කොයිලයක අතෑරියේ නැහැ ඒක කියන්නේ අපි කියන්නේ කැමති දෙයක් තියනවා නම් ඒක අනිවාර්යෙන් අතාරින්න නැතුව කන්ටිනියු කරගෙන අල්ලගෙන මේ යන්න ඕනේ කරයි මොකක් යම් කිසි හේතු හින්දා තමයි මම කොහොම හරි මේ මෙතනින් මම මේ වගේ ෆීල්ඩ් එකට එන්නේ software engineering කියන පැත්තට හැබැයි පොඩි කාලේ ඉඳන් අර හීනේ තමයි මියුසික් ලොකු ස්ටේජ් එක ලොකු crowd එකක audience එක මේ කියන්නේ ලංකාවේ හොඳ හිට්ම ආටිස්ට් කෙනෙක් විදියට සිං කරන එක মানে කොයිලේ හරි ඕක නැගෙ මෙතන එන්න පුළුවන් එන්න වෙලාවක් තේක වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන් ඒක බැලන්ස් කරගෙන මෙතන ගුඩ් බෑඩ් කරගෙන අර කොත්ෙන් බැලන්ස් කරගෙන කොයිලා අතාරින්නේ අර කරන්න පුළුවන් හැම වැඩක්ම කරගෙන chance එකක් හම්බෙච්ච ගමන් මියුසික් කඩ කරගෙන ඉරගෙන යනවා ඉතින් මේ වචනත් කතා කරනවා ඊට අමතරව ඒ කියන අර සඳ හැඟුම් දෙනීලා
යුතන් පීට එක වනාදත් එකතු වෙන්නේ ඉතින් ලස්සන සින්දුවක් අහලා අපි සින්දුව ගැන චුට්ටක් විස්තර කතා කරමු. ඔයාගේ ඔරිජිනල් එකක් අපි අහන්නේ. කවුද අපි කලින් මතක් කරා ලිරික්ස් කරපු කට්ටිය. ඉතින් දැන් ඔයාගේ ඔරිජිනල් එකක් හරියටම රිලීස් වෙන්නේ කොයි කාලෙද? තව මාසෙකින් වගේ අලුත් ගීතය එනවා. දැන් මේ අපි දැනට මාස 3කට විතර කලින් තමයි. ටයිටල් එක මොකක්ද එන්නේ සින්දු? ආල කල්පනා. ආල කල්පනා කියලා හෙව්වම ඕනකේට බලන්න පුළුවන්. ඔව්. ඔව් YouTube එකේ තියෙනවා නේ විෂුවල් එකක් කරලා. සින්දු මොකක් හරි කතාවක් එක්කද නැත් හැදුනේ. නැත් වාසිය හිතලා නේ. මගේ අදහසක් තිබ්බා සාමාන්‍යයෙන් ගෑන ළමෙක් පිරිමි ළමෙක් ආදරයක් හිතිලා ඒ කියන ආදරේ දැනිලා යට කියන්නේ නැතුව තනියම හිතින් ඒක විඳින ආදරයක්. ආදරයක්. ඒ කියන්නේ තමයි. ඒ කියන්නේ කවුරු ගැනද ඔය හිතුවේ? අපි ආද කියමු. අපි කියමු තවදුරටත් හිතේ තියාගෙන නේදුව. කියලා දාමු නෝ. කවුරු ගැනද ඒක ලිව්වේ? මයි මහත්තයා ගැන. ඒ කියන්නේ අපි කියන්නේ නැහැ කියලා. මහත්තයා මතක් කරගන්න. මහත්තයා මේලා ආදරේ මතක් කරනවා. එයා තමයි එයා මියුසික් වලට සම්බන්ධ කෙනෙක් නෙවෙයි ඇකවුන්ට් එක කෙනේ. ඒ වුණාට යටි ගීත ගායනා කරන්න බෑ. ඒ වුණාට ඒ වුණාට මං වෙනුවෙන් ගිටාර් ප්ලේ කරන්න හුරුදු වුණා. මට ඇහෙන්න හිමි හිමි සින්දු කියනවා. ඒ වුණාට කියන්න බෑ. මාත් එක්ක හොඳද කියන්නේ නරකද? ඒවට මං ඒව ආදරෙන් අහගෙන ඉන්නවා. පිචින් එහෙම අවුල්. සින්දු කියන්න බෑ. අපේ වයිෆ් උයනවා හැබැයි රහන්නේ අමාරෙන් හරි කනවා එහෙමගේ කියන්නේ. ඉතින් යාවේ මං වෙනින් ගොඩාක් කැපකිරීම් කරනවා. ඒ කියන්නේ මගේ රෙකෝඩින් වලට කිම් පාන්දර 1 2 වෙනකන් ඉතින් බලන් ඉන්නවා මං එනකන්. එහෙම තමයි. ඉතින් මම කාලයක් අර පාසල් වැඩත් එක්ක මට ගොඩාක් අමාරුයි කරගෙන යන මං කිලෝමීටර් 75ක් දවසේ හැමදාම ට්‍රැවල් කරනවා. ඉතින් ඒක මියුසික් වැඩ කරනවා කියන්නේ හරි අමාරුයි. ඉතින් එයා තමයි කියන්නේ හොමින් ඉන්න පාසින්දුවක් කරමු ප්‍රැක්ටිස් කරන්න. එයා තමයි මාව අර හැම වෙලේම වැටෙන වෙලාවට අප් කරලා ගන්න එයා තමයි. වාසනාවක් නේද එහෙම හස්බන්ඩ් කෙනෙක් ලැබිච්ච එක. හැබැයි හස්බන්ඩ් ආයෙත් සින්දු කියන්නේ පාව. ඔව් වාසනාවක්. හැබැයි හස්බන්ඩ්ගේ පොඩි අවාසනාවක් තියෙනවා. මොකද වයිෆ් අර නරක කියන එක. සින්දු කියන බෑ කියලා යවුන. හොඳ නැහැ. යා ට්‍රයි කරනවා හොඳයි. තව අනිත් එක කියනවා. අහන් ඉන්න බෑ. දැන් අනිත් එක යා ගිටාර් ගහන්නත් පුරුදු වෙලා. යා ඉන්න බලන්න. දැන් මට වඩා හොඳ ගිටාර් ප්ලේ කරනවා. ආ ඒකට තවදී දවසකින් මට වඩා හොඳ සින්දු කියනවා. දැන් කිව්ව මොකද කොයිද නේද? ඉෂානි. හස්බන්ඩ්ගේ නම මතක් කරන්නේ නැහැ. චන්දික නුවන්. චන්දික නුවන්. ඔන්නවා අපි තාදරෙන් මතක් කරනවා. මතක් කරනවා. තව ඔබ සිං කරන්න පුරුදු වෙන්න. පුරුදු වෙලා යූත් ආර්බීච් එකට එන්න. මම තමයි අර බෑ කිව්වට අද සිද්ධ කියන්නයි අපිට කියන්නේ. අපි එතකොට ඉෂානි. ඔයාගේ මොනාද තියෙන තව මොනාද කුසලතා නේද? සිංදු කියන්න පුළුවන්ද? නටන්න පුළුවන්ද? මට චිත්‍ර අඳින්න පුළුවන්ද? මට චිත්‍ර අඳින්න බෑ මං හිතන්නේ. මං හිතන්නේ හරි. මම ට්‍රයි කර පොඩි කාලේ කළා. එනකොට පස්සේ ට්‍රයි කළේ නෑ. සිංදු කියන්නත් බෑ මං හිතන්නේ. නැහැ මේ ඒ කියන්නේ මං ට්‍රයි කරලා නැහැ. මට එහෙම අවස්ථාවක් නැහැ. පොඩ්ඩක් කියන්න මෙහෙම නේ හැමෝටම සින්දු කියන්න පුළුවන් වෙන්න මොන කියලා කන්නේ සින්දුවක් කියන්නේ. ඒ කියන්නේ ඒ කියන්නේ මට නිකන් එහෙම කියලා කියන්න පුළුවන් ද කියලා බලන්නවත් මන් දන්නේ. හරි අපේ ආසන සින්දුව මොකද්ද? එහෙම එකක් කියලාත් නැහැ ඉතින්. ඒ හින්දා මං හිතන්නේ මට සින්දු කියන්න බෑ කියලා. ඒ හින්දා මං කොහොමත් සින්දු කියන්න chance එකක් ආවත් මං කියනවා මට සින්දු කියන්න බෑ කියලා. මොකද? මේ ගැල්ලෝ තේරුම් ගන්න අමාරුයි කියන්නේ බොරු කරේ. ගැල්ලෝ මේකේ පිළිගත්ත පරිගණක. ඒක මම හිතන්නේ වල ආංගිටිය. සින්දු කියන විතර. සින්දු කියනවා කියන එක මට බැරි වැඩක් කියලා මං හිතන්නේ. ඉතින් ඒ හැම බැරි වැඩක් කරන්න පුළුවන් දේ කරගෙන ඉන්න ඕනේ. හරි පුළුවන් දේ ගැන කතා කරද්දී මේ ඉෂාරේ තියෙනවා මොකද ෂෝට් ෆිල්ම් එකක් කරු. ඔව්. අපි ඒ ගැන පොඩක් කතා කරමු. ඒක මම හිතන්නේ මේ අපි නිකන් මාස් එකේ දකින ඇක්ටිං වලට වැඩිය. ඔව් ඒක ටැමිල් එකක්. මාකස් කියලා. ඒක මට හම්බ වෙන්නේ ඒකත් හම්බ වෙන්නේ අහම්බෙක්. මොකද
ඒ ෆිල්ම් එක එකන ෂෝට් ෆිල්ම් එක හම්බ වෙනකොට මම ටැමිල් කියන එක වනක්කම් කියලා දන්න. ඊට පස්සේ තමයි මට අර ටැමිල් කතා කරනේවා නමන ඔක්කොම ඊට පස්සේ තමයි ඉන්ට්‍රස්ටිං වෙන්නේ. දැන් කතා කරන්න පුළුවන් දෙමළ දැන නා දැන් ටිකක් එකන සාමන තේරුම් අර තේරෙන වැඩක් කරගන්න පුළුවන් පාඩුවේ. ඒක මං හිතානය අපි ඉන්ඩියවල තමයි එඩිට් කරේ. ඊට පස්සේ ලංකාවට ඇවේ ලංකාවේ ලක්ස් ෆිල්ම් අවෝඩ්ස් වල බෙස්ට් ඩිරෙක්ටර් අවෝඩ්ස් ගත්තා. තව අවෝඩ්ස් පහක් විතර ගත්තා ඒක. ඒ වගේම ඒක අර අපි කියන නෙක්ස් ලෙවල් ෂෝට් ෆිල්ම්ස් වල ඒ වගේ ගොඩක් මහන්සි වෙලා අපි ඒක ෂූට් කරේ 2018. මොකක්ද ඔයාගේ චරිතය ෂෝට්? ඒක මගේ කැරක්ටර් එක වෙන්නේ ලේඩිගේ කැරක්ටර් එක. ඒක ඇවිල්ලා අර ඒ කියන්නේ නෝමල් ස්ටෝරි එකක් නෙමෙයි. ඒක අර ළමයෙක්ගේ මයින්ඩ් සෙට් එකේ එයා ඒක ඉමැජින් කරන දේ තමයි අපි ඒ ස්ටෝරි එකට දාලා තියෙන්නේ. ඒක හරි ලස්සන කතාවක්. මාකස් කරපු අපේ ටීම් එක යූත් අඩ්මිට් ප්‍රෝග්‍රෑම් එකට සහභාගී වුණා. ආවා. අපි කලින් ප්‍රෝග්‍රෑම් එක කාවා මේ. ඒක මං හිටියද? මං හිටියනම් මර මතකයි. මං ඒක නොකිය හිටියා පොඩ්ඩක්. කතාවක් ලියන්න නම් කියන්න හිටියා. හරි අපි සින්දුවක් අහමුද? විහංගගේ සින්දුවක්? විහංගගේ සින්දුවක්ද කව එකක්ද? ඔව්නේ. ආව්. ආව්. අහලා කතා කරමු. ස්වප්න මත මානාරිරු මෝරණ යවිනා ප්‍රේමයට කරන රාගමන අහසේම පාවි ගියා සේයාවුණා ඇරුරට හිත්නහසේ ආශා දෙවුලිජේ මන පන්තන පෙම්කවයි රස කැන්දන හිසියෝකමනානංවන සඳදියේ ඉගි වසසන දෙවුලොවින් ඇය ඉල්දර කයිලාශකිරී වන්දන ආශා මවා දෙවුලියේ
තවයි රස කැන්දන ඉසියෝගමාන නංවන සඳතියේ ඉඟි වසන්සන තෙවුලොවින් ඇය ඉල්ලන කෛලාශකිරි වන්දන ඉතින් විහඟගේ සිින්දු පස්ස අපි අයත්ද කතා කරන්න යන්නේ විහඟ එක්කම කතා හද විහඟ දැන් ඔයා ඔයාගේ පවුල ඉන්න මල්ලි ඔයයිද මල්ලි මායි තමයි ඉන්නේ පවුල ඉන්න උත්තර දුන්නේ පවුල ඉන්න කවුද කියලා අම්මයි තාත්තයි අම්මයි තාත්තයි හරි හරි දැන් හරි බල්ල මූසරම නැහැ ඉන්න නේද ඒවත් කියන්නේ සවල් කියන්නේ නෑ දෙන්නෙක් ඉන්නා පුස් පැටව දෙන්නේ ඈ හරි දැන් අම්මයි දැන් මල්ලි මොනාද ජොබ් එකක් කරන්නේ මල්ලිත් මල්ලිත් අපි මගේ යුනිවර්සිටි එකේමයි ඒකේ IT ෆැකල්ටි එකේමයි ඉඳලා එයා ඊට පස්සේ දැන් විදේශගත ඒක දෙන්නටම සිං කරන්න පුළුවන් ඔව් එයා අම්මයි තාත්තයි දැන් ඔය දෙන්න හොඳට ඉගෙන ගත්ත දරුවෝ දෙන්නෙක් නේ ඒතර දැන් සාමාන්‍යයෙන් අපි අම්මලා තාත්තලා කැමති එහෙමනේ يعني ඉගෙනගෙන හොඳට මැත්ස් කරලා ඊට පස්සේ යුනිවර්සිටි ගිහිල්ලා ඩිග්‍රී එකක් අරගෙන software engineer කෙනෙක් වෙලා එහෙම දැන් අම්මලා තාත්තලා කැමති ඒ වැද්දට යනවට ඉතින් අම්මලා තාත්තලා මොකද කිව්වේ දැන් ඔයා මියුසික් වලට යනකොට නැත්නම් මියුසික් වලට ටිකක් ඔයා වැඩිපුර කැමැත්තක් තියෙනවා කියලා ඒගොල්ලෝ තේරුම් ගත්තම මොකද කිව්වේ ඕකට ගොඩක්ම මේ තාත්තා තමයි පොඩි කාලේ ඉඳන් මල්ලිමයි දෙන්නම් පුෂ් කරා තාත්තා ඇත්තට මියුසික් කරන්න කියලා. පුෂ් කරා කියන්නේ මේ කියන්නේ පොඩි කාලේ ඉඳන් ඇහෙනවා සින්දු හැම වෙලේම කැසට් එකක් තිබ්බ කියලා. කැසට් එකේ දාලා මේ හැම වෙලේම ගොඩාක් කාලකට තාත්තා ඉන්න වෙලාවට සින්දු ඇහෙනවා. ඕකත් එක තමයි ඇත්තටම ඔය මේ අපි දෙන්නම මියුසික් පැත්තට යොමු වෙන්න හේතුව වුනේ. අර කිව්වාගේ මේ කවදාවත් මට පුෂ් කරලා නැහැ ගෙදරින් මේ ඔයා මේවා කරන්න අරවා කරන්න කියලා කවදාවත්ම කියලා නැහැ. මං කරේ මට ඕන දේවල් ඔයා මොද දෙයක් දරන නරක වැඩ කරලා මේක නෙමෙයි හරි හරි මොද දෙයක් කරන්න කියන එක තමයි කිව්වේ ඒ නිසා තමයි ඒ හේතු හින්දම තමයි මටම හිතිලා ඉතින් ඔය හැම පැත්තම බැලන්ස් කරගෙන කරගෙන ඉන්නවා තව අහිංසක ළමෙක් ඉන්නවද ඔයා රටක් කටිය මයික් එකේ තේමන ජෙදරි පුෂ් කරේ නැති කිසි දෙයකට ඔයා කැමති දේ දාන්න මම හිතන්නේ අපේ ගෙදරින් තාමත් කල්පනා කරනවා මේ ළමයා මොනවද කරන්න කියලා. තාම යාළුවට හරියට ක්ලැරිටි එකක් නැහැ මට හිතෙන විදිහට මොකද කරන්න කියලා. මට හිතෙන අපේ ගෙදර අය ඇත්තටම මොකද කරන්නේ? හොඳ ප්‍රශ්නයක්. මම හිතන්නේ එතකොට මම විතරයි දන්නේ මං කරන්නේ මොකද කියලා. නෑ රයිට් ජෝක්ස් අපාර්ට්. අපේ අම්මයි තාත්තයි නංගි තමයි ෆැමිලි එකේ ඉන්නේ මාත් එක්ක. බල්ලෝ දෙන්නෙක් නෑ. මට තේරුණා ස්කිප් කරලා යමු ඉතින් මේ එයාලා මුලින්ම චුට්ටක් ඇත්තටම ඒ කියන්නේ මම මොනවද කරන්න කියලා හිතාගන්න බැරි වුණා මොකද මමත් අධ්‍යාපනයේ පැත්ත හොඳට කරලා ඉවර වෙලා මමත් ඔය අංශෙම තමයි මම BIT ඩිග්‍රී කරේ කොළඹ යුනිවර්සිටි ඉතින් ඔහොම කරලා ඉවරලා මම ඔය දේවල් ඔක්කොම කරද්දි ක්‍රිකට් ගානවා එඩියුකේෂන් කරනවා මොඩලින් කරනවා ඇක්ටිං කරනවා වෙලාවකට ඩෑන්සින් කරනවා වෙලාවකට ගෙදර ක්ලාසස් කරනවා ඔහොම ගොඩාක් දේවල් කරද්දි මම හිතන්නේ අපේ ගෙදර අයත් බය වුණා හැබැයි එයාලට අනිත් මිනිස්සුන්ට රස්සා නැති වෙයි කියලා ඔය එකපාරට කොන්ටැක්ට් කරා එකපාරට කැමරා එක සෙටප් කරලා ඉවරලා ඔක්කොම කරලා ආයි බොහොම මම ෂාන් මලික් කියන්නේ කන්ටෙන්ට් කරනවා වීඩියෝ කරනවා ඒතර ගෙදර මිනිස්සු මම හිතන්නේ ඇත්තරම එයාලා they have taken a lot for me mate idana widiyata eken mama personally ekenne mage me appearance ekat ekka mama ganan karala thiyena mai dana meka mama kiyana palaweni para mama jobs 14 gen reject vela thiyena degree yat tiyagena ekata pradhana hetuwa thamai mage me appearance ek kondera loye dewal loku prashnayak una maasa 6 ekata 7 ekata passe nan kamak naha mula dirang ohoma job ekkada ganna ba kiyana eka thamai etaredi kiwwe habai e welawedi mama hituwe ane ehema ba මට මේ විදිහටම දෙයක් කරන්න ඕන කරන්න ඕන. මට ජොබ් එක ඕනේ නැහැ. මගේ කොණ්ඩේ ඕනේ කියලා නේද? නෑ නෑ ජොබ් එකක් ඕනේ. මට කොණ්ඩෙත් මවන්න දෙන ජොබ් එකක් ඕනේ. එතකොට කොහොමාරි මගේ වාසනාව Red Dot Global කියන ආයතනයේ මම රැකියාව කරන්න පටන් ගත්තා. මමත් දැන් එතන Digital Media Executive කෙනෙක් හැටියට වර්ක් කරන්නේ.
ඉතින් මම මෙතන දක්වා එනකම් මම හිතන්නේ අපේ ගෙදර අය ගොඩාක් බලාගෙන හිටියා සහ ඉවසුවා එයාලා. මට ඕනේ වෙන මොනවත් නෙමෙයි ෆොරන් ආටිස්ට් තරඳු ආටිස්ට් කෙනෙක්ට ඕනේ ස්පේස් එක. වෙන මොනවත් නෙමෙයි ස්පේස් එක ඕනේ. එතකොට තමයි අපිට දෙයක් ක්‍රියේටිව්ලි හිතන්න පුළුවන් අලුත් දෙයක් හිතන්න පුළුවන්. මට හිතන විදිහට ඒ කියන්නේ අතහරින්න යෝනි ආටිස්ට් කෙනෙක්ව. ඒක තමයි එයාට දෙන්න පුළුවන් හොඳම පුෂ් එක. එතකොට තමයි එයාට හිතලා දෙයක් කරන්න පුළුවන්. මම මේ මහා ආටිස්ට් කෙනෙක් කියනව නෙමෙයි. මම කියන්නේ හැබැයි මේ මට ගෙදරින් ලැබෙන්න ඕනේ සහනය, ඒ මෙන්ටල් පීස් එක මට ගොඩාක් දුරට ගෙදරින් ලැබුණා. ඒකට අපේ අම්මට තාත්තට නංගිට මම දන්නේ මහා ආටිස්ට් කෙනෙක් කියලා. අපි හින්දි හින්දි ස්තුති කරමු ඒගොල්ලන්ට. මරි බේනා, මරි මා, ඔ මරි මා, මරි බප්, බොත් බොත් ධන්නවාද. නෑ නෑ ජහන් කියද්දි මම හිතන්නේ ඔය ලොකු ආටිස්ට් කියන කැලලක් කොහොමද නෑ අපි අපේ නිදහස ඇතුලේ අපිට අපිව දැනෙනවා නම් ඒක මාර ආටිස්ට් එනික දරිදු why are we doing all these things මම දෙවෙනි break එක යන්න කලින් මේ විහග කිව්වා මෙන්න මේකට තමයි අපි හැමදේම කරන්නේ goosebumps අපිට stage එකේදී තරඳුරෙන්නේ මොකද්ද අපිට මේ goosebumps වලින් තමයි අපි ඔක්කොම කරන්නේ audience එකෙන් ඒ ලැබෙන love එක ඔය feeling එක ගැනම කතා කරේ that's why we are doing all this ඒක තමයි අපිට ඕනේ මෙන්න මොනවත් ඕනේ නැහැ අපි සල්ලි දුන්නේ නැසත් ඒකනේ ගිහින් ඉවරලා අපි සමහරවිට වැඩ කරන්නේ මේක විදිහම ඔක්කොම කරන්නේ අපි ඒ කියන්නේ අපි මේ දැන් ජීවත් වෙන පොඩි කාලේ ඇතුලේ මේ මාර මේ හොයනවනේ දේවල් දුවනවා තරගයකට ඒ හැමදේම අතර අන්තිමට කවුරුවත් නිසා ජීවත් වෙනවට වැඩිය තමන් තමන්ගේ සතුට සහ නිදහසෙන් ජීවත් වෙනවා මොකද අවසානයේ ඇත්තටම තමන්ට තමන් විතරයි කියන එක මම කියන්නේ මම නම් ඇත්තටම එක්ස්පීරියන්ස් කරලා තියෙන මොකද ජීවිතේ අපිත් එක්ක ඉන්න ඕනම කෙනෙක් ඕනම මොහොතක නැති වෙන්න පුළුවන් අපිට අපිව විතරයි නැති වෙන්නේ නැත්තේ. ඉතින් ඒ නිසා හැම වෙලාවකම අපි වෙනුවෙන් දේවල් කරගන්න ඕන නිසා අපිව අතාරින් නැතුව අපේ තියෙන හැකියාවක් වර්ධනය කරගෙන අපේ තියෙන අපි සතුටු දේවල් කරලා අපි සතුටු විදිහට ජීවත් වෙලා අපි කැමති අයට කැමති විදිහට සලකලා හැමෝගෙම හිත රිද්දන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ජීවිතේ මම හිතන්නේ ඒක තමයි වටින්නේ. ඒ අතරේ අර මං කියන්නේ දැන් ඔගොල්ලෝ ඔක්කොම හරිම වාසනාවන්තයි. තමන් කැමති දේක් කරලා අපිට සල්ලි කම්බ වෙනවා කියලා කියන්නේ ඒක බ්ලෙසින් එකක්. අපි ගොඩක් වෙලාවට අකමැති ජොබ්ස් කරලා මාසෙ අන්තිමට පඩියක් අරගෙන ඊට පස්සේ අපිට ඒ පඩිය වියදම් කරනවා. ඒක තමයි අපේ ජීවිතේ නේ. උදේට ඇහැරලා ගෙදරින් යනකොට අයියෝ අදත්තරට යනවාදී සාදඩක් කියලා යන එක දෙක වෙනසක් තියෙනවා. ඒක නිදි මරලාදී පොඩ්ඩක් අමාරුයි වඩා. ඔව් අමාරුයි. අදත්තරට කියලා එනවා. අපි තව කතා කරමු අපි break එකකට ගිහින් ඇවිල්ලා කතා කරමු.
යුතාත් බීට් එක ඔබ නැවතත් එකතු වෙන්නේ. ඉතින් අපි වැඩසටහනේ අවසාන විනාඩි කිහිපයට ඇවිල්ලා තියෙනවා. තඩික වෙලා තියෙනවා. අපිට කතා කරන්න. පොඩි වෙලාවක් තියෙනවා. මම මේ කතා කර කර ගිය දේවල් එක්ක මේ මම හිතන දෙයක් තමයි මේ හැමෝම මොන දේ කරත් අපි hina වෙලා හිටියට අර ජීවිතේ ගැන එක්තරා විදිහකට හිතන කට්ටිය. ජීවිතේ කරන දේවල් ගැන සතුට ගැන මේ අපි ගොඩක් කලකට අපේ රටේ මම දකින දෙයක් හරි ස්ට්‍රෙස් එක ජීවත් වෙන මිනිස්සු. හරි කලබලකාරී. කියන්නේ අද කරන්නේ මොකද්ද හෙට කන්නේ මොනවද ඔව්වා හිතනවා. කියන්නේ සමහරවිට ඉඳගෙන නිදහසට ඒක බුණ ටයිම් යන නැති කට්ටිය ඉන්නේ. ඒව අතරේ කලා මගේ අනවශ්‍ය ස්ට්‍රෙස් එකක්. ඉතින් ඒවත් එක්ක මේ දැන් ජොබ් එකක් කරන කෙනෙක් ඉන්නවා, ගුරුවරියක් ඉන්නවා, හැමදේම කරන කෙනෙක් ඉන්නවා, නිවියක් ඉන්නවා. නෑ මේ හැමෝම කරලා තියෙන මේගොල්ල තමයි. දැන් ඉන්නවා. ඔව්. මේ මම ඉන්නවා. කන්ටෙන්ට් කරන මාව පෙන්නලා මොනවත් කරන්නේ නැහැ. ඒ හැමස්සේ අපි හැමෝගෙම හිතේ නිදහස වෙනවනේ. ඉතින් දැන් ඔයගොල්ලන්ගේ නිදහසත් එක්ක අපි අවස්ථාවක් දෙන්න කැමති ඔයගොල්ලන්ට. ඉදිරියේදී ඔයගොල්ලෝ මොනවද කරන්න ඉන්නේ? මොනවයින්ද ඔයගොල්ලන්ගේ දේවල් මිනිස්සුන්ට බලන්න පුළුවන්? ඒ සමහර YouTube එකේ channel එක ගැන හරි කියන්න පුළුවන් වෙලාවක් මේක. අපි කතා කරමු අපි කොහෙද පටන් ගන්නෙ? එහෙමද? බෑනේ ලක් භූමි ආරමේ වගේ නේද දැන් දාලා ගියොත් එහෙම නෑ අඩුයි දැන් ටිකක්. නෑ මොකද software engineer සමන් ලංකාවේ හැරි අඩුයි දැන්. නිය වැඩි නේද? වැඩි නේද? සිංදු ගොඩාක් ලියපු තියෙනවා. ඉතින් මේ ළඟදිත් මම ඒත් මල්ලිත් එක්ක කරේ. මගේ මල්ලිත් එක්ක පසුන් ලක්ෂණ එක්ක ජොලිමු ඉමුකෝ මචං කියලා සින්දුවක් කරා. ඊට පස්සේ අර තියෙන සින්දුවනේ පොඩක් වෙනස් ගීතයක් අරගෙන සංගීතය කරලා දා ඉස්සරහට මගේ YouTube channel එකෙන් තව මීඩියා වලින් දාන්න තමයි බලාපොරොත්තු වෙලා ඉන්නේ. ඒක තමයි කියන්නේ ස්පෙෂලිම ටාගට් කරන් ඉන්නේ. තව එක song එකක් හොඳරම කරලා දැන් මොකද මං හිතන්නේ මගේ මං ලග් භූමි සින්දුව මගේ මං පළවෙනියට දාපු සින්දුව. ඒ විදිහට පළවෙනියට රිලීස් කරා. ඒක ඕනේ හිතපු නැති රීච් එකක් ආවා. ආපු නිසා මම හිතන් ඉන්නේ ඊළඟට කරන එකත් ඒ වගේම හොඳට ප්ලෑන් කරලා කාලයක් අරගෙන අර අයියල ඉස්සලා කිව්වා වගේ ආටිස්ට් කෙනෙක් ෂැනයිට් කිව්වා වගේ මේ ආටිස්ට් කෙනෙක් කියන්නේ ඇත්තරම වෙන දෙයක් වඩා ඒ කියන්නේ අපි ෆීල් කරගත්තාම අපිට තේරෙනවා මිනිස්සුන්ට ෆීල් කරන්න පුළුවන් තැන්. මෙන්න මේ දේ දුන්නොත් මේ මනුස්සන්ට හැමෝටම නෙමෙයි යම් කොටසක් ඉඳි ඒ කොටසට මේ දේ ෆීල් වෙනවා. අපි හිතමු දැන් එයාලා ගොඩක් ස්ට්‍රෙස් අර කිව්වා වගේ ස්ට්‍රෙස් වෙලා ඉන්න වෙලාවක සින්දුවක් අහලා බත් කකා ඉන්න වැඩ කරලා ඇවිල්ලා Facebook එකේ බලලා අපේ කව එකක් හරි බලලා එයාලා ඒක ෆීල් වෙලා එයාලට ඔළුවට පොඩි හරි ස්ට්‍රෙස් එක රිලීස් වෙන්න දෙයක් දෙන්න පුළුවන් නම් අන්න ඒක තමයි අපි කරන්න ඕනේ කියලා තමයි මගේ මතය. ඉතින් ඒ විදිහට ගොඩාක් කල් ප්ලෑන් කරලා මිනිසුන්ට හොඳට වැඩි පිරිසක් කැමති වෙන විදිහට හැමෝගෙම හිත සතුට කරන්න අමාරුයි කැමති විදිහට දෙයක් කරලා එළියට දාන්න තමයි මම ප්ලෑන් කරන්නේ ඊළඟට. ඒ ප්ලෑන් එක ඒ විදිහටම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් මෙයාගේ සින්දුවක් අහන්න තමයි ලෑස්ති. වෙමින් බැඳෙන්නයි පෙම් කතා කියන්නයි මෙයින් මතු කරන්නේ නෑ ආරාධනා ලඟින් හිඳින්නයි නිරතුරු පැතුම් පතන්නයි මෙයින් මතු කරන්නේ නෑ ආයාචනා මෙයින් මතු කරන්නේ නෑ ආයාචනා ලල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 ල
පැතුම් බිඳී දුකින් තැවී සුසුම් හෙලන්නේ දෙමාපියන් පවා කියා පෙමින් බැඳෙන්නේ මේකද මේ ආදරයේ මීර කියන්නේ ආදරයෙන් පෙන්නුණු තැන් නැත්ත දිලෙන්නේ මෙයින් මතු මටත් එපා ඒ ආදරේ මෙයින්
තු මටත් දෙපා ඒ ආදරේ ලල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 ල
තවත් කෙනෙක් අතේ වෙලි තොරම් බඳින්නේ කෙනෙක් දිහා නැතින් බලා හැඟුම් දෙවන්නේ මේකද මේ ආදරයේ මිහිර කියන්නේ ආදරයෙන් වෙන්නුනු තැන් නැත්ත දිලෙන්නේ මෙයින් මතු මටත් එපා ඒ ආදරේ මෙයින් මතු මටත් එපා ඒ ආදරේ මෙයින් මතු මටත් එපා ඒ ආදරේ විහංගගේ සින්දුවෙන් පස්සේ මම කැමති ඉෂාරිගේ පැත්තට ඉෂාරි ඒ ප්‍රශ්නේ මම කරන්නේ ඒ ප්‍රශ්නේ මම කරන්නේ ඉෂාරි මොනවද ඉස්සරහට කරන්න හිතාගෙන ඉන්න වැඩ මොනවද අලුතින් ඉගෙන ගන්න හිතාගෙන ඉන්නේ නැත්නම් ඔයාගේ මොනවා හරි ටැලන්ට්ස් තියෙනවද වර්ධනය කරගන්න ඕනි කියලා හිතන ඉස්සරහට විවාහ වෙනවද ඒක අපිට ගුණ අහන්න ඔව් දරද ප්‍රශ්නයක් අපන්න මගේ ටෙලිඩ්‍රාම එක දැන් මේ දවස්වල යනවා. ඒක ඉස්සරහට දිගටම කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව අලුතෙන් ටෙලිඩ්‍රාමස් දෙකක් දැන් ෂූටින් යනවා. තව UK වල ෆිල්ම් එකක් ඉංග්‍රීසි එකක් ෆිල්ම් එකක් එන්න තිනවා. The Last Ritual කියලා එකක්. ඒකේ මං ghost character ඇනා කියලා character oh my god character කරනවානේ ඊට අමතරව modeling වල ramping දෙක තුනක් තියෙනවා වැඩ ටිකක් තියෙනවා ඊට අමතරව මගේම YouTube channel එකක් ලබන සතියේ පටන් ගන්න ඉන්නවා මොනවාද content දාන්න හිතාගෙන ඉන්නේ මගේ නම ඒ කියන්නේ content කියන්නේ මල් vlog එකක් විදිහට තමයි ආ vlogs කරන්නේ ඊට අමතරව මෙයාට තවල සූදයක් තිනවා කරන්න. එයාගේ ගෙදර හොරනද පිළියන්දද කියනවා. අරේට හොරා ගන්න. ඔකේ වොයිස් ටෙස්ට් එකේදී කිව්වා පිළියන්දල කියලා. ඊට පස්සේ පටන් ගත්තා කිව්වා හොරන කියලා. ඊට පස්සේ ආපහු ප්‍රෝග්‍රෑම් එකේදී කිව්වා පිළියන්දල කියලා. නැහැ ඉතින් ඒක වෙලා තියෙන්නේ මම දැන් පිළියන්දල කියලා කිව්වහම පිළියන්දල කොහෙද කියලා අහනවා. ඊට රෝගින හොරන කියලා. දැන් කියාගෙන යනකොට අයියෝ ඒ පිළියන්දල නෙමෙයි හොරනනේ කියනවා. ආයෙ දැන් වෙන තැනකදී මං කිව්වා දැන් මං හොරන කියලා හොරන කොහෙද කියලා අහනවා. එතකොට අයියෝ ඒ හොරන නෙමෙයිනේ මේ මේ ඒ නිසා එයා ඉස්සෙල්ලා කියලා බලුවා පිළියන්දල කියලා ඊට පස්සේ කියලා බලුවා හොරන කියලා හරි අපි රෝවා පටන් ගන්න channel එකේ නමක් කියමු පාගේ නමින්මයි මගේ නමින්ම තමයි පටන් ගන්න බලාපොරොත්තු වෙන්නේ හරි ඉතින් ඒක log එකක් විදිහට යනවා ඉතින් පස්සේ ඉතින් පුළුවන් ඒක ඇඩ් කරන්න ඔය කැම එහෙම කන්න යනකොට කැම ටෙස්ට් කරන්න එහෙම අපි ඔක්කොම කතා කරන්න ඕව අනේ අපි එනවා ඊට අමතරව මේ YouTube channel දෙකක් කතා කරලා තියෙනවා travel programs කරමු කියලා ඒවා තමයි දැනට මොකද මම සාමාන්‍යයෙන් වැඩක් තියෙනකොට වැඩේ ඉවරනාට පස්සේ තමයි කියන්නේ නැත්නම් මේ වැඩේ ඒ කියන්නේ ඒක වෙන්නේ නැහැ ඒක වෙයිද නැද්ද ඒ කියන්නේ මට ඒක experience තියෙනවා මොකද සමහර දේවල් දෙනවා මේ ෂූටින් හෙට කියලා මම ඉතින් නිදා ගන්නවා රෑ 12ට මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා ලොකේෂන් එකට ගහක් කඩන් වැටිලා ෂූටින් කැන්සල් කියලා එතකොට හොප් එක ඉවරයි නේද එතකොට එහෙනම් මම දැන් ඉගෙනගෙන තියෙන වැඩේ ඉවර වෙනකන් කියන්නේ නැහැ. ඇස් වාකට හදුවා. වෙලා වාගේ වල කඩින්ද සාර්ථක වෙනවා. ඒවා ඉතින් ගස් කඩන් වැටෙන ඒවා. නෑ නෑ ඒවා අපිට වලක් කරන්න බෑ. ඔන්න අපි අර හෝප් එකක් තියන අපි හෙට ෂූටින් යනවා. අපි හෙට මේ වැඩේ කරනවා කියලා. බටර ඒක නැති වුණාම හරි අවුල්නේ. ඒ අවුල මම ඉස්සරහට තියාගන්න කැමති නෑ කියලා හිතාගෙන වැඩේ ඉවර වෙනකන් කියන්නේ. අර එයා ඉස්සරහට මූත් කරන්නේ නැහැ. එහෙනම් අපි කොහොමද අසක බලමු. අපි කොහොමද කියලා දන්ති කෙනෙක්. අක්කෝ කියලා කියන්නේ නැහැ. ගෑනෝනේ ඩිෆෝල්ට් මං හිතන්නේ සියලු ලක්ෂණ. එහෙම කිව්වේ නැහැ කියලා අපිට කරා. හරි අපිත් බලාගෙන ඉන්න බත් අමතක කරන්න අපිත් අමතක කරා හන්සිනි හන්සිනි මම ඉදිරියට ගුරු වෘත්තියක් කරනවා දිගට මොකද අම්මගේ හීනේ සහ දරුවන්ට උගන්වනවා කියන එකත් ලොකු පිනක් මගේ තියෙන දැනුම ලබා දෙන එක ඊට අමතරව මගේ හීනේ වෙනුවෙන් මම කැප වෙනවා මගේ YouTube channel එකක් තියෙනවා හන්සිනි කන්දේ ගෙදර තව ගීත
කිහිපයක් මම නිර්මාණය කරන්න බලාගෙන ඉන්නවා. ඒකෙන් මගේ හිගිනේ සාර්ථක වෙනකම් මම ඒ ගමන අතාරින්නේ නැහැ. දිගටම කරගෙන යනවා. අමාරුයි දෙක බැලස් සින්දු කියන්නේ උගන්නන්න දෙක කරනවා කොහොමරි. ආය දවසක හස්බන්ඩ් එක්ක ඇවිල්ලා අමාරුයි මේ ගුරු වෘත්තියයි ගායිකාවක් වෙන එක බැලන්ස් කරන්න හරි අමාරුයි. සහ වොයිස් එක ගොඩාක් ඩැමේජ් වෙනවා ඉස්කෝල උගන්නනකොට. ඉතින් බෙහෙත් බොනවා, උණු වතුර බොනවා, ගොකු කැප කිරීමක් කරන ගොඩාක් දේවල් මං කන්නේ නැහැ. ගැස්ට්‍රයිටිස් නිසා මගේ වෝකල් කෝඩ් ඩැමේජ් වුණා. ඉතින් ඒ නිසා ගොඩාක් දේවල් කැප කරනවා මම. ඒ නිසා කන්න බොන්නේ දේවල් නැහැ. ඒ හීන වෙනුවෙන් මම ගොඩක් කැප වෙලා වැඩ කරනවා. මොකද නැත්තම් වැරදුනත් එහෙම මට මම සිංගර් කෙනෙමනේ බයි ද වේ අනේ ඐම් රියලි සෝරි. I am the worst singer you will see macham mama sindu kiyanne bae mata habai mata aasa hituna kiyuwa me passe sindu kiyala name nawne so I'm trying ha me api aapila ida sindu ehuwa man ida eliye api sindu kiyala kiyanne kiyuwa bae minissunta puluwan devuluth thiyena beri devuluth thiyena ara sindu kiyanna beri na hari api balamu hada api thirne karamu puluwan de beri de kiyala bae kiyala thirne ganne thore बेरंगे थे दिन बेरंगी शामें आई है तुमसे रंगीनियां पीके ते लम्हे जीने में सारे आई है तुमसे नमकीनियां बेरादा रास्तों की बन गए हो मंजिले मुश्किले के हाथ ही से हाथ ही हो मुश्किले तुम क्या मिले हम ना रहे हम तुम क्या मिले ऐसे मेरे दिल में खिले फागुन के मौसम तुम क्या मिले किया मैंने तेरुना හරියන්නේ නැහැ කැතයි කියලා. ඩගල රඟපාන හැම මෙහෙන් හැම මෙහෙන්. ඩගල රඟපාන කොට දාන්න ඕනි කියලා. ඇක්චුලි. ඇස්සරයි. ඕ. හස්බන්ඩ් කියලා නේද හොඳට බොරු කියන්න පුළුවන්. අරේ වාහ්. අරේ වාහ්. ශබාෂ්. මේ දැන් අපි මේ ෂෙහාන්. දැන් ෂෙහාන්ට ඇත්තටම නේද? කොකරන දෙයක් නැහැ බලන් ගියා. මේ සිංදුත් කියලා. නොකරන දේවල් තියෙනවා මම පැරදි කරන්නේ දැන් ඇත්තටම ෂෙහාන් කියන්නේ ඇත්තටම මේ එක ෆීල්ඩ් එකක ඉන්නේ නැති එකත් මාරම මේ වෙලාවට හරි විනෝදයි මටත් ඕක තියෙනවා මොකද මමත් එකක් නෙවෙයිනේ කරන්නේ මම ජොබ් එක සම්පූර්ණ වෙනස් ඩිජිටල් මාකටිං එතකොට මම ප්‍රසන්ට් කරනවා ෆ්‍රීලාන්ස් එතන වොයිසින් කරනවා නටනවා ඒක කරනවා එතකොට අර එකකට කොටු වෙලා නැතිකොට ජීවිතේ ඩක්ටක් ගාල වෙනස් වෙනවා එතකොට අර ඒක පොඩි වෙනසක් තියෙනවා එකක් නැත්තම් අනිත් එක තියෙනවා හරියටම හරිය එකක් නැත්තම් අනික තියෙනවා කියලා මම හිතාගෙන ඉන්නේ ජොබ් එක යා ජොබ් එක බොහෝත් කියන්නේ ද රසීමේ ඉඩියා එක ජොබ් එක කියලා කිව්වින්ද කමන්නේ කියන්නේ ශාන වාගේ දුරු විස්තර ටික දැන් වාගේ ඉදිරි කටයුතු ඔයාව දැන් බලන කෙනෙක්ට බලන්න පුළුවන් මොකෙන්ද ඒක පොඩි ඒ වගේ කතා කරනවා. ඔව් අපි මෙතෙන්ට ආවේ ස්ට්‍රෙස් ගැන කතා කරගෙන ඉඳලානේ. ඔව්. ඔය ස්ට්‍රෙස් එකයි හાર્ඩ් වර්ක් එකයි තමයි ආටිස්ට්ලා පටලගන්නේ ගොඩක් වෙලාවට මම හිතන විදිහට. අපි හાર્ඩ් වර්ක් කරන එක සමහර ලාවට ඒ කියන්නේ අපි ස්ට්‍රෙස් වෙලා ඉන්න එක මේක තමයි හાર્ඩ් වර්ක් කියලා හිතාගෙන අපි වැඩ කරද්දී උනා ජොබ් කරද්දී උනා ඕක පටලගෙන ඉන්න ප්‍රශ්නයක් තියෙනවා මට තේරෙන විදිහට. හරි. හැබැයි මම කරන දේවල් වලින් මම බලාපොරොත්තු වෙන්නේ මම ඉදිරියට පුළුවන් තරම් ෆේල් වෙන්න. ඒකට හේතුව තමයි මම පිළිගන්න දේ තමයි සක්සස් කියන දෙයින් අපිට හිට් එකකින් දෙන තරින්දු අපිට හිට් එකකින් දෙන ලෙසන් එක අපිට ඒ කියන්නේ එච්චර
ෆ්ලොප් එකකින් ෆ්ලොප් එකකින් අපි කියන්නේ ෆේලියර් එකකින් අපිට දෙන ලෙසන් එක අපිට හිට් එකකින් ගන්න බෑ මම හිතන විදිහට. ඉතින් ෆේලියර්ස් තමයි මම හිතන විදිහට ස්ටෙපින් ස්ටෝන්ස්. ඒ කියන්නේ ෆේල් වෙන්න 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 වැටෙන්න වැටෙන්න තමයි මම හිතන විදිහට පාඩම් ගොඩක් ඉගෙනගන්නේ. සා මට ජීවිතේට හැම දෙයකටම වඩා වැදගත් වෙන්නේ පාඩම්. ඒ නිසා මම දැන් උදාහරණයක් හැටියට මම කන්ටෙන්ට් එකක් කරලා when I see the views tomorrow morning it could be the biggest flop of my entire career. එහෙම වෙන්න පුළුවන්. ඒ ඔක්කොම ගන්න බලාගෙන තමයි අපි වැඩ කරන්න ඕනේ. කන්ටෙන්ට් හදනවා වෙන්න පුළුවන්, as a model වෙන්න පුළුවන්, as an actor වෙන්න පුළුවන්. රිජෙක්ෂන් ඔය දේවල් ගන්න බලාගෙන තමයි අපි වැඩ කරන්න ඕනේ. ඉතින් මම ෆේලියර්ස් වලින් හම්බෙන ලෙසන්ස් ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අනිත් දේ තමයි කරන දේ ඒ වෙලාවේ කොන්ෂස් ඉඳලා හරියට කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හරි. හරි. නේද අපි හතර දෙනාට අවස්ථාවක් දුන්නා. ඉතින් අපේ වෙලාවත් ඉවරයි. නොදැනීම කාලේ ගියා. ඔව් අද කතා කරන්න ගොඩක් අය ඉන්නේ. කතා කරන අය ඇවිල්ලා ඉන්නේ අද. ඉතින් අපි එහෙනම් සමුගන්න කලින් ඔයගොල්ලෝ හතර දෙනාටම අපි ස්තුතවන්ත වෙනවා. චරණ ටීවී ආයතන වෙනුවෙන් ඔයගොල්ලෝ අපිට ඔයගොල්ලන්ගේ වෙලාව කැප කරගෙන ඇවිල්ලා අපිත් එක්ක ඔයගොල්ලන්ගේ කාලය සහ අදහස් බෙදාගත්තට thank you very much. සහ සියලුම බලාපොරොත්තු හීන ඔයගලන්ගේ තන තනියෙන් අර කියපු නැති ඒවත් ඇතිනේ අර. දැන් අපිට මතක නැහැ කියපු ටික. අපි අමතක කරා. ඉතින් මේ හැම හීනයකටම යන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න සහ අවශ්‍ය කරන වටපිටාව හැදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔයගලන්ට. ඉතින් ආය දවසක මේ හීන හැබෑ කරගත්තම හම්බ වෙලා මේ විදිහට කතා කරමු. ඔව්. එහෙනම් ලබන සතියේ හමු වෙමු. බලාපොරොත්තු වෙන අපි සමු ගන්නවා මේ You That Beat.